අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කෑම පාලනය කරන අයට වගේම කෑම අඩුවෙන් කන අයටත් පාන් පිටි කන්න අකමැති අයටත් රසට බඩපිරෙන්න කන්න පුළුවන් විදිහට කෑම රෙසිපි ටිකක් හදනවා. එහෙනම් බලමු අද අපි මොනවද හදන්නේ කියලා. ආට පිටි වලින් තමයි මේ රෙසිපි එක කරන්නේ. මෙතන මම ආට පිටි කෝප දෙකක් අරන් තියෙනවා ග්‍රෑම් 200ක්. ලුණු තේහෙනි තුන් කාලක් දා ගන්නවා. බේකින් පවුඩර් තේහෙනි භාගයයි. ඒ ටික දාලා කලවම් කරගමු. ඒකට මම විතරේකුත් දා ගන්නවා. විතරේ දාලා කලවම් කරගමු. අපි දැන් වතුර ටික ටික දාලා දිය බැට එකක් හදාගමු. ඔයාලට මේ පිටි බැට එක හදලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ දාලා තියලා උදේට අරගෙන රොටි එක හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ බැට එකක් එන්නේ. මේ ප්‍රමාණය උකු වැඩි. අපි මේකට තව වතුර කෝප්ප භාගයක් දාගමු. මිශ්‍රණය දිය කරගන්නකොට හොඳට කැට නැති වෙන දිය කරගන්න ඕනේ. කැට තියෙනවා නම් පෙරලා අරගන්න. මෙන්න මේ වගේ බැට එකක් අහමම ඇති. අපි දැන් මේක ටිකක් වෙලා පැත්තකින් තියමු. අපි දැන් ෆිලින් එක හදාගමු. පෑන් එක රත් වෙලා තියෙන්නේ. තෙල් මේසෙන්දක් දාලා රත් කරගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. මම මෙතන සුදු ලුණු බික් තුනක් හීනියට ලියාගෙන තියෙනවා. අපි ඒක දාගමු. ඒක දාලා චුට්ටක් ෆ්‍රයි කරගමු. ඒකටම හීනියට ලියාගත්ත කරපිංචි දෙහිකුත් තියෙනවා. ඒකත් දාගමු. අපි මේවා හීනියදම ලියලා අරගන්න ඕන. එතකොට අපිට මේක කෑමට ගන්න පුළුවන්. ලුණු ගෙඩි භාගයයි. ඒ ටික ටික සුවඳෙන්න බැලගමු. ඒ ටික බැදලා සුවඳ එනවා. මෙතන තියෙනවා කැරට් අලය කොටු කපාගෙන අපි ඒකත් දාගමු. මෙතන මාළු මිරිස් කරලා පොඩියට කපාගෙන තියෙනවා. ඒකත් දාගමු. අපිට මේ ෆිලින් එක හදාගන්න කැමති එළවල වර්ගයක් මස් මාළු ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. එහෙම හදාගත්තාම අපි දැන් රොටි එකක් කෑමට ගත්තත් එළවලු මස් මාළු වැඩි නිසා අපිට හොඳට බඩපිරෙන්න කෑමට ගන්න පුළුවන්. මෙතන තියෙනවා ගෝව කප් එකක් හීනියට ලියාගෙන අපි ඒකත් දාගමු. අපි මේ ෆිලින් එකට අල දාගන්නේ නැහැ. මම මෙතන බතලා අරගෙන තියෙනවා. බතලාලය මේ විදිහට පොඩියට කපලා තඹගෙන තියෙනවා. අපි ඒ ටිකත් පොඩි කරලා දාගමු. දැන් ගෝවා ටිකයි කැරට් ටිකයි හොඳට තෙලෙන් තැඹිලා තියෙන්නේ. අපි දැන් පොඩි කරගත්ත බතල ටික දාගමු. මේ ටිකත් දාලා හොඳට කලවම් කරගමු. මේ ටික සීසන් කරගමු. ලුණු කුඩු තේ හැඳි භාගයයි කෑලි මිරිස් තේ හැඳි භාගයයි ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලයි. දැන් මේ ටික දාලා කලවම් කරගමු. මුරුංග කොළ මිටවල් දෙකක් අරන් තියෙනවා. අපි ඒකත් දාගමු. ඔයාලට මේ වෙනුවට ලීක්ස් දාගන්න පුළුවන්. ඒ වගේම නිමිතිත් හීනියට දීලා දාගන්න පුළුවන්. අපි ඒ ටික දාලා කලවම් කරගමු. ඔයාලට මේ ෆිලින් එක මෙහෙමම ගන්න පුළුවන් වෙජිටබල් එකක් විදිහට. නැත්නම් ඔයාලට කැමති නම් චිකන් මාළු ඒ වගේ තම්බලා මේකට එකතු කරගන්නත් පුළුවන්. මම මෙතන මිරිසට උයාගත්ත මාළු කෑලි දෙකක් පොඩි කරගෙන තියෙනවා. අපි ඒකත් දාගමු. ඒ ටිකක් දාලා හොඳට කලවම් කරගමු. දැන් අපේ ෆිලින් එක හරි හොඳට කලවම් කරගත්තා. ඔයාලා බලන්න ඔයාලගේ රස අණුව ලුණු සැර එහෙම කොහොමද කියලා. ඔයාලගේ රස අණුව තව ලුණු සැර එහෙම එන්න අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක් ගම්බිරිස් ටිකක් එකතු කරගන්න. අපි දැන් ෆිලින් එක ලිපෙන් බාගමු. පෑන් එක රත් කරගත්තා. අපි ඒකට තෙල් ටිකක් දාගමු. දැන් බැට එක කලවම් කරලා දාගමු. දාලා මේ විදිහට රොටි එක හදාගමු. අපිට මේක රොටි එකකට ගන්නත් පුළුවන්. ඒ වගේම පෑන්කේක් එකකට අරගන්නත් පුළුවන්. දැන් මේ පැත්ත පිච්චිලා තියෙන්නේ. අපි දැන් අනිත් පැත්ත දාගමු. අපි බැට එක ගන්නකොට හැම වෙලෙම කලවම් කරලා ගන්න ඕන. නැත්නම් මේ පිටි ටික අඩියට එකතු වෙනවා. ඒ ගානට පිච්චුනහම ඇති. අපි දැන් ඒක ලිපෙන් බාගමු. අපි එක පැත්තක් වැඩිපුර පුච්ච ගත්තා. මේ පැත්ත ටිකක් අඩුවෙන් පුච්ච ගත්තා.
අපි මේ හදාගත්ත බැටයකිනුයි පිලින්නකිනුයි අපිට කෑම වර්ග දෙක තුනක් හදාගන්න පුළුවන්. මේ බැටයක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා දවස් දෙක තුනකට වෙනස් වෙනස් විදිහට හදාගන්නත් පුළුවන්. අපි දැන් ආයි තෙල් ටිකක් ගාගමු. මම මේ සැරේ මේ රොටි එක හදාගන්නේ පෑන්කේක් එකක් වගේ. අපිට මේ පිලින් එක දාලා සේවරි පෑන්කේක් එකක් හදාගන්නත් පුළුවන්. පෑන් එක ටිකක් රත් වෙලා වැඩි. ඒ නිසා දාපු ගමන්ම ඉක්මනින් කරකව ගන්න ඕන. ඔයාල පෑන් එක ගොඩක් රත් වෙලා වැඩි නම් ලිප ඕෆ් කරලා බැටේ එක දාගන්න. මේ විදිහට දෙපැත්තට ටිකක් පුච්චගමු. අපි මේ රොටිය හදාගත්ත සේවරි පෑන්කේක් එකට අපි දැන් ඒකත් ලිපෙන් බාගමු. මේ විදිහට ඔක්කොම ටික පුච්චගමු. මේ ටිකෙන් තමයි අපි රොටි හදාගන්නේ. මේ ටිකෙන් තමයි පෑන්කේක් හදාගන්නේ. අපි දැන් ඉස්සෙල්ලා පෑන්කේක් ටික හදමු. හදාගත්ත පිලින් එක දාගමු. ඔයාලට මේකට පොල් පැණි දාගන්නත් පුළුවන්. මේ විදිහට දාගත්තාම සේවරි පෑන්කේක් එකක් හොඳ රසට කන්න පුළුවන්. අපි දැන් මේක ඔතාගමු. ඔයාලා මේක හදපු ගමන් උණුවෙන්ම ඔතා ගන්න. එතකොට වඩ කරදරයක් නැතුව ලස්සනට ඔතා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ විදිහට ඉතුරු ටිකත් හදාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත සේවරි පෑන්කේක් ටික. අපි දැන් මේකේ රොටි ටික හදාගමු. අඩුවෙන් පිච්චලා තියෙන පැත්තට ෆිලින් එක දාගමු. ඔයාලට ඔන්නම් මේ රොටියේ ෆිලින් එක දාගන්න හරියට මේ විදිහට තක්කලි සෝස් ටිකක් එහෙම දාගන්න පුළුවන්. මම ඔයාලට මේ අදහස් ටිකක් දෙන්නේ. ඔයාලට මේක බැටේකින් නුයි එක ෆිලින් එකකින් නුයි මේ විදිහට එක එක දවස් වලට හදාගන්න පුළුවන්. මේ බැටේක වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තාම පිලින් එකත් ඒ විදිහට හදලා තියාගත්තාම මේ විදිහට වෙනස් වෙනස් විදිහට කැම ටික හදාගන්න පුළුවන්. මේ භාගයකට වගේ වෙන්න දාගන්න ඕන. මොකද අපි මේක තව ටිකක් ආයි පුච්චලා ගන්න. මේ විදිහට දාලා මේ විදිහට නවා ගන්නත් පුළුවන්. මෙහෙම නමලා. මෙහෙම නමනකොට අපේ රොටිය දැන් හදලා ගොඩක් වෙලා නම් මේක ඇලෙන්නේ නැති වෙනවා. ඒ වෙලාවට අපි රොටි එක හදාගත්ත බැටර් එක තියෙනවානේ. ඒ බැටර් එකේ මේ වටේ ගා ගන්නවා. එහෙම ගාලා අලව ගන්නවා. මේ විදිහට තියාගත්ත බැටර් එකෙන් චුට්ටක් ගා ගන්නවා. ඔයාල වෙනමම හදන්න අවශ්‍ය නැහැ. අපි රොටි එක හදා ගන්න බැටර් එකෙම චුට්ටක් තියා ගන්න. දැන් මේ විදිහට අලව ගමු. මේ විදිහ රොටිය මෙහෙම තියාගමු. අපි මේ විදිහට දැන් චීස් දාලා තව එකක් හදාගමු. අපි මේකට තක්කාලි සෝස් මුකුත් දාන්නේ නැහැ. පිලින් එක විතරක් දාගන්නවා. දැන් ඒකට මොසෙලරා චීස් ටිකක් ග්‍රේට් කරලා දාගමු. අවශ්‍ය නම් මේ වටේට බැටේකින් ගා ගන්න පුළුවන්. එහෙම ගා ගන්න අවශ්‍යම නැහැ. චීස් ටික මෙල්ට් වෙනකොට රොටි හොඳට සීල් වෙනවා. මෙන්න මෙහෙම අලව ගමු. මේ තින් අපි හදාගත්ත රොටි ටික අපි දැන් මේක පුච්ච ගමු. දැන් පෑන් එක රත් වෙලා තියෙන්නේ. අපි ඒකට තෙල් ටිකක් ගා ගමු. තෙල් ටිකක් වැඩිපුර ටිකක් දා ගන්න ඕනේ. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි හදාගත්ත රොටි ටික දාලා ෆ්‍රයි කරගමු. අපිට එකපාර රොටි දෙකක් විතර දා ගන්න පුළුවන්. රොටි යටපැත්ත පිච්චිලා තියෙන්නේ. අපි තෙල් ටිකක් ගාලා අනිත් පැත්ත හරව ගමු. මේ පැත්ත හොඳට පිච්චිලා තියෙන්නේ. අපි දැන් මේ පැත්තත් රන්වන් පාට වෙනකම් පුච්චගමු. රොටි මේ පැත්තත් රන්වන් පාට වෙන්න පිච්චිලා තියෙන්නේ. අපි දැන් ලිපෙන් බාගමු. ඉතුරු රොටි දෙකත් රන්වන් පාට වෙන්න පුච්චගත්තා. අපි ඒකත් ලිපෙන් බාගමු. මෙතන මම බිත්තරයක් අරන් තියනවා. ලුණු තේ හැඳි අටෙන් එකක් දාගත්තා. ගම්බිරිස් කුඩු තේ හැඳි අටෙන් එකකුත් දාගත්තා. අපි දැන් ඒක බීට් කරලා දැන් මම තෙල් ගාලා තැටි රත් කරගෙන තියෙන්නේ. දැන් බීට් කරගත්ත බිත්තරේ දාගමු. බිත්තරේ ගොඩක් ෆ්‍රයි වෙන්න දෙන්නේ නැහැ. මේ වගේ තෙත ගතිය තියෙද්දිම අපි මේ රොටි එක දාගන්නවා. දාලා ලිපේ අන්තම් වගේ තියාගන්න ගින්දර අඩු කරලා අපි ගත්ත සෝස් ටිකක් මේ උඩින් ගා ගන්නවා. පිලින් එක තියාගමු.
ඔයාලට මේ විදිහට එකම කෑම වෙනස් වෙනස් විදිහට හදාගත්තාම පාන් පිටි කන්න අකමැති අයට පාන් පිටි කන්න බැරි වුණාට මේ විදිහට ආට පිටි වලින් රස කෑම හදාගන්න පුළුවන්. අපි දැන් මේක අරගෙන මේ කුඩින් දාගමු. දැන් මේ ඔම්ලට් එක ෆ්‍රයි වෙනකම් දෙපැත්ත දාලා ෆ්‍රයි කරගමු. දැන් අපේ එකත් හරි. එහෙනම් ඔයාලත් මේ විදිහට ආට පිටි වලින් කෑම හදලා රසට කෑමට ගන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.